දත් අයිබෝන් කියල පිළිගන්න එවිටක් කොට ගලන් හැමතිෙනම මං අදෝගන් කියල දෙන්න යන්නේ තමන්ටම කියන ලාංචනය නිර්මාණය කරගන්න හැටි. අපි මේකට අද සොෆ්ටය එකක් පාචි කියන එක තම නමතම ේටා ලෝක ඩිසයින එක සොට්ටය එක ගොලන් පල ඩිස්ක්‍රිපන ලින්ක හිල ඩ් කරන්න පුළුව ඉටකල කියන්න පේවිටගේ ුට චල සප්‍රයි් කර නමත කරන්න තෙබා ඒවගේ මේ වීඩිය එක සෝ මීඩිය සයාගරනම කරන්න පල්ල කමිශේෂන කමට අදර ලයික අදර යන්න අමතක් කරන්නත්තවා එන්න අපි බලම් කොමද තමන්ටම කියල මේ ලාංචන නිර්මාණය කරග ලාංච නිර්මාණ කරන්නකොට මේ සොට්ටයග ම ට න් ලාචන නිර්මාණ කර වගේ අප විට ගුප් එක වගේ විට ඩ්ඩ සයිට්ගේ ලාංචනත් ඔක්කොම නිර්මාණය කල තිනීමේ ඔය සොප්ටයක බාවිත කරල තමයි ඊට කන ඒ වගේම ආෆ්ට ෆෙක් කොල කොරඩරෝගේ ලොක සොෆ්ටලින් වැඩ කරනට මේ සොෆ්ටයකට ඉහිල්ල අපිට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන් අපි බලු මේ සොප්ටයකින් වැඩ කරන්න කොමද කියලා හොඳ මේ තින් ගලන්ගේ පල ිස්ිපන ති ලික හිල ඩ්ඩ කරත් ඩ්ඩ ෆයිල් එක මේ විඩර් ෆයිල්ලයක් විදිරතම ඩවන්ලෝඩ් ඉන්නේ ඔගලන්ලඟ දැන්ට විින්රර් සොප්ටයක නත්තම් පල්ල ඩිස්ේෂන විින්රර් සොප්ටයගේ ලිින්ක ගත්තිවා ඒ ලිංගිකරහිල ඒ සොප්ටය ඩවන්ඩ් කරගන්න පුළුව මුලිම මෙතන ර ස්ටෝ කල තියන ග යාට මේ වගේ ෆල් ඇත අපි න මේකු ඩබලික් කරගන්න නොන දැ අපි මේ ඩොට් ක් කියන ෆල්ලක තමයි ස්ටෝ කරන්න තියන්නේ මේක තැන්ට කිසි පස්සඩ්ඩ අදාන මේක එකහින්ද මේකුර කෙලීම ඩබල කරන අප ස්ටෝ කරගන්න පුළුව හට මංවාට එක්ස්ටට් කර හැට තියල දෙන්න වෙති එක්ස්ටට් කෙන ැන කලික් කරලා ගලන්ට ඕන මන්දට මේ ඩක්ටප ලට කන්න ගලන්ට ඕන තැක සිලෙට් කල එක ස්ටෝ කරන්න පුළුව මත මෙතන ඩෙස්ටොප් ලි සිලෙට් කරලා ඕකේ දෙනවා මද ඔගලන්ට පේන දැම් මෙතන ස්ට්‍රට් වුණා ජේටා සිටප් කියල එක මෙ මේ තමයි මේ ජේටා ලෝක ඩිසයින කෙනෙගේ සටප් එක මේකුට ඩබලි කරන අපට පුළුව ඕපන් කරගන්න මේ තින්න අපේ ජේටා ලෝක ඩිසයිනය කියනගේ විඩෝ එක ඉන්ස්ටෝ විින්ඩෝ එක මෙතනින් තම අපිට මේක ඉන්ස්ටෝ කරගන්න තියන්නේ මෙතන නෙක්ස් දීලා ස්ටාටයමු මේ තින්නේ මේ සොෆ්ටයක දැන්ට ඉන්ස්ටෝල් වෙන්න දාන්න ඕන කොතනට කියලා අපි මෙතන තැනක් වෙල දෙත හැකි ඊට පස්සේ අපි නෙක්ස් දෙන්න තියන්නේ නෙක්ස් තුන් ඊට පස්සේ නෙක්ස් ක්‍රියේට් ඩෙස්ක්ටොප් ෆයිගන් නෙක්ස් දැන් ඔන්න ඉන්ස්ටෝ කරගන්න තියන්නේ ඉන්ස්ටෝල් ෆිනිෂ් හොඳ මේ තින් අපේ ජේටා ලෝගෝ ඩිසයිනයේ ඔරිජිනල් ෂෝට් කට්ටයි ගන්න එක මේකොට ඩවසිට් කරල තම අපි මේක ඔපන් කරගන්න තියන්නේ හොඳයි ඔන්න අපේ ජෙටා ලෝග ඩිසයිනය කියන සොෆ්ටය එක දැන් ඉස්ටෝ කර තියන්න අපි මේ තියන්නේ ඒක විින්ඩය එක ස්ටෝන පස ඔපන් වෙන විදිිය මේ තමයි ඒක අපිට ලබා දෙන නිකම් තිීම් ඔගන් පේනැති මේ ගරුප් මනෙන්මන් කියන එක තාරගන තමයි මගේ විටි කික්ගේ ලෝකයකත් හැදිවේ ඒ වගේ තාත් මෙතන එක ටෙම්පලේට් තියෙන ඔගලන්ට ආරගන ඕන විදර එඩිට් කරලා තමන්ටම කියලා ලෝගක කදාගන්න පුළුව මම දැන්ට මෙතන ගීසා කියන එක සිට් කරගෙන ගලන්ට වෙන්නන කොමද මේ ලෝගක කදාගන්න කියලා හොඳ අපි බලමු මුලින්ම ඔගලන්ට පේන ඇති මෙන්න මෙතන අයිකන් තියෙන එක එක රූප ඒවගේම තමයි මේ අනිත් ඇරෝ එක කරහම ගට බලගන්න පුළුවන් තවත් හැඩ තල ගණනාවම දන ගුණට කැමති දිට මේ හැඩ තල පාච් කල මේ සොප්්‍රයි ලෝකක් කදාගන්න පුළුවන් ඒයෝගේ මේක අරමං මේ ගත්ත වගේ ගන්ට කැමති ටෙම්පලේට්යක් කරගනත් ඒක ඩිට් කරන හදාගන්න පුළුව තමට කිය ලෝක එක තින්න මේක පාට යුදන ආකාරය යන මේගේ සුලිඩ්ඩාක තවත් තියෙන මේක පාට සුලිඩ් ලයිට වගේ නියෝන් බ්‍රයිට් ග්‍රේඩියන්ට් ඒවගේ කිනීම ලෝගෝවල්ට පාච්චි කරන කලස්ම තමයි මෙතන පාච්චි කරන්නේ අපි ඕනම් මෙතරින් ස්කෙල්ල මේ අඩුකර අඩ වැඩි කරගන්න පුළුව යගේ අපිට ඕන අයිකන්න එක රොටේට් කරගන්නක් පුළුවන් මෙතනින් මට වෙන දැන්ර කැමරාව රොටේට් කරගන්න හැටි ඒවගේ මුගලට වෙත ටෙක්ස් යෝදන්නක් පුළුවන් මෙ මේ ටෙක්ස් කියෙන දැන්ටකි ඉල්ල මට පෙනදි දැන්ටනම් මෙතන
අපි ටෙම්ප්ලේට් එකක් ගත්තා ඉතින් ටෙක්ස්ට් ගන්නත් පුළුවන්. අපි මෙතනට ගහමු. ටුවරිස් කියලා ගහුවා අපි. ඒකයි මෙතෙන්ටත් අපිට කැමති විදියට මොකක් හරි දා ගන්න පුළුවන්. මම මෙතන ශ්‍රී ලංකා කියලා දා ගන්නවා. ඒ වගේම ඕගලන්ට මෙතන ටෙක්ස් වලට කියලා තවත් මේ ෆොන්ට් එක ගැන ඕගලන්ට මේ හදා ගන්න පුළුවන් ෆොන්ට් එකෙන්. මෙතන තියෙන ෆොන්ට් ගණනාවක්ම මේ ෆොන්ට් වලින් එඩිෂන් ගන්න පුළුවන් ඕගලන්ට. ඒ වගේ තමයි මෙතන ස්ටයිල් එක, ෆිල් ෂේප්, ඩ්‍රොප් ෂැඩෝ, ඒ වගේ අපිට ඒවත් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න කම්පෝස් එක තියෙනවා. මෙතනින් අපිට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ගන්නට. මේ වගේ හුඟක් දේවල් තියෙනවා මේක අපිට ඉගෙන ගන්න. දැන් අපි බලමු දැන් මේ හදාගත්ත ලෝගෝ එක කොහොමද එක්ස්පෝර්ට් කරගන්නේ කියලා. මෙතන එක්ස්පෝර්ට් කරගන්න තියෙන්නේ මේ සේව් ඉමේජ් ඇස් කියන එකට යන්න ඕගොල්ලන්. ඒකට ගියාම පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙතන ෆෝමැට් වගේක් පෙන්වනවා. ඕගොල්ලන්ට පුළුවන් මේක p.png, .jpg, .gif, .bmp වගේ ෆයිල් ටයිප් වලින් මේක සේව් කරගන්න. මම මෙතන .jpg දෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේකට නමක් දෙන්න. ඊට පස්සේ මම මේක සේව් කරන තැනක් දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් වෙනවා. මේකේ data quality JPG quality පින්තූර quality එක අහන්නේ. මෙතන මම 100% දැන් තමයි adjust කරලා දීලා තියෙන හින්දා අවුලක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ සමහර වෙලාවට 150 වගේ එනවාට ඒක 100% තියෙන එක තමයි අපි වැඩියෙන් හොඳ. ඊට පස්සේ මෙතන ටික් එක දාලා නැත්නම් ටික් එක දාලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕකේ කරන්න පුළුවන්. ඔන්න දැන් අපේ ෆොටෝ ලෝගෝ එක එක්ස්පෝර්ට් වෙලා ඇත්තේ. ගොනු ලෝගෝ එක මොකක්ද කොහොමද කියලා. මේ තින්න අපේ එක්ස්පෝර්ට් වෙච්ච ලෝගෝ එක මේක ඩබල් කරලා ඕපන් කරගමු. ඔයාලට පේන ඇති. දැන් ඔයගොල්ලන්ගේ ලෝගෝ එක හැදිලා තියෙන මේ වගේ. හොඳයි මම අද හිතෙනවා ඔයගොල්ලෝ මම වටන දෙයක් ඉගෙන ගන්න නැති කියලා මේ ලෝගෝ එකක් ඩිසයින් කරන්න නිසා ලෝගෝ එකක් මුලින්ම මේ ශේෂ්ත්‍රයට පැමිණෙන කොට කොහොමද මේ වගේ ලෝගෝ එකකට හදාගන්න මූලිකම දැනුම ගන්න විදිය ගැන මේ සොෆ්ට්වෙයාර් එක හුඟක්ම ප්‍රයෝජනවත්. මේ වගේ මේ ශේෂ්ත්‍රයට පැමිණ මූලික දැනුම නැති අයට උනත් මූලික දැනුම නැතුව උනත් මේ සොෆ්ට්වෙයාර් එක වැඩ කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපේ AVT ගේ YouTube channel subscribe කරන්න අමතක කරන්නත් එපා. පල්ලෙයා comment section එකේ comment මේ සොෆ්ට්වෙයාර් එක ගැන comment මොනවා හරි ප්‍රශ්න තියෙනම් ඒක comment එකක් දාන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අපේ වීඩියෝ එක ලයික් එකක් දාලා එන්න තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.